ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය නෙමෙයි සබාව. ඔබ මම ප්‍රේමයෙන් පිළිගන්න. ප්‍රේමයෙන් ආරාධනා කරන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි යමක් බෙදාගමු. හරි. ඒක කොරින්ති 13 13 වෙනි පරිච්ඡේදයේ දෙවැනි පදේ බලමු. මොනවද කියා තිබෙන්නේ? දෙවැනි පදේ බලමු මොනවද කියා තිබෙන්නේ කියලා. මට අනාගත වාක්‍ය කීමේ දීමනාව ඇතුව සියලු රහස්ද සියලු දැනගැන්මද දනිමි. නමුත් කඳු පහ කරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිමි. නමුත් මට ප්‍රේමය නැත්නම් මම හිස් වෙමි. නමුත් මට රෝද නැත්නම් ප්‍රතිඵලයක් නැහැ. මට ප්‍රේමය නැත්නම් මම හිස් වෙමි. දැන් දිවස් වැකි දෙසීමේ වරම මට තිබුණත් මට ප්‍රේමේ නැත්නම් කියන පාවුතුමා පාස්ට පාවු ඒ තැනකදී කියනවා ඔබ මදකට අන්භාෂා කතා කරන එක පවා නවත්තලා ප්‍රේමය නැමැති ඒක එතන කතා කරන වෙනුවට ඔබ දිවස් වැකි කීමට වීර්ය ගන්න කියලා. එහෙම කියන ආවු පාස්ට පාවුල් කියනවා ක්‍රිස්තුස් වහන්සේ අතින්ම පීඩිත කමලත් ඒ කියන්නේ මගේ අතින්වත් තව කෙනෙකුගේ අතින්වත් ගෝලයෙකුගේ අතින්වත් ක්‍රිස්තුස් වහන්සේ ළඟ හිටපු ගෝලයෙකුගේ අතින්වත් පීඩිත කමලත් නොවේ. ක්‍රිස්තුස් වහන්සේගේ අතින්ම පීඩිත කමලත් පාස්ට පාවුල් කියනවා රොබර්ට් පාවුල් කියනවා ඔබට දිවස් වැකි කිවීමට වීර්ය ගන්න කියලා මං කිව්වා තමයි. නමුත් ඔබට ප්‍රේමය නැත්නම් ඒකෙන් වැඩක් නැහැ. ඔබ හිස් ගොඩක් කියලා කිව්වා. ඇයි එහෙම කියන්නේ? සමහර අය වීර්ය ගන්න ගිහලා අනාගත වාක්‍ය අනාගන්න ඒ ගැනත් අපි සලකලා බලන්න ඕනේ. ඒක වෙනම කතාවක්. අපි ඒක පස්සේ බලමු. කොහොම වුණත් අනාගත වාක්‍යය කියන්න වීර්ය ගන්න කියන පාවතුමා කියනවා අනාගත වාක්‍ය කීමේ දීමනාව මට තිබෙන නමු අපිට තිබෙන නමු ප්‍රේමේ නැත් සදාකාලික වූ ප්‍රේමේ නැත්නම් අපි හිස් ගොඩක් කියලා. ඉතින් එතන ඊට පස්සේ තියෙනවා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. සියලු රහස්ද දැන් මෙතන සියලු රහස් කියනකොට එතන රහස් කියනවා වෙනුවට එකට ප්ලස් අපි අබිරහස් අපිට රහස් දැනගන්න පුළුවන් අලුපු ගෙදර ගෙනත් එක කතා කරා නැත්නම් මේ තව යාළුවෙක් එක්ක තව මොන හරි කතා කරා අපිට රහස් කියන ඒවා දැනගන්න පුළුවන් ඒක ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. නමුත් අබිරහස් දැනගන්න පුළුවන් ස්වාමීන් වහන්සේකින් පමණයි. ස්වාමීන් වහන්සේකින් පමණයි. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම සිළු දැනගැන්මද දනිමි. නමුත් කඳු පහ කරන තරම් සියලු ඇදහිල්ල කඳු පහ කරන තරම් සියලු ඇදහිල්ල ඇතුළ සිටිමි. නමුත් මට ප්‍රේමේ නැත්තම් මම හිස් ගොඩක් කියලා කියනවා. ඉතින් ඇත්තට මෙන්න මේ වගේ පුංචි උදාහරණයක් ගමු අපි. දැන් බොහෝ අය හොඳ කෑම වේලක් ගන්නවනේ. හොඳ කෑම වේලක් කෑමට ගන්නවා. ඒ කෑම වේල ගන්න වෙලාවේ දැන් රසවත්දේ ගුණවත්දේ කියලා හිතාගෙන බොහෝ අය ගන්නවා කියමු. ඒ ගත්ත නමුත් සමහරකට කෑමෙන් පසු අර කියන්නේ දෙසෙත් අතුරුපසට යමක් තිබුණා ටිකක් සම්පූර්ණයි වගේ නේද? ඒක අපිටනේ. හැබැයි මම අහලා තියෙනවා වැඩිහිටියන්ට දෙක තියෙනවා. නමුත් සමහර වැඩිහිටියෝ මම මට වඩා වැඩි මම බොහෝ අපේ අම්මලාගේ තාත්තලාගේ කාලෙට එහා වෙන්න පුළුවන් ඒ කාලෙ වෙන්න පුළුවන් මම අහලා තියෙන විදිහට ඒගොල්ලෝ මට කියලා තිනවා මගේ කන්ද කිව මම අහලා තිනවා කෑමට මොනව මස් මාළු තිබුණත් මොන ව්‍යංජනෙ තිබුණත් වැඩක් නෑ පුතේ මැල්ලුමක් නැත්තම් يعني පලා වර්ගයක් නැත්තම් අත අපිට මතක් කියන මොකද උප්පත්තිය උප්පත්ති පොතේ කියනවා දෙවියන් වහන්සේ සියලු නිල් පලා ඔබගේ ආහාර පිණිස කියලා. ඉතින් ඒගොල්ලෝ ක්‍රිස්තියානි නොවුනත් දෙවියන් වහන්සේගේ ඒ ආහාර පිණිස දුන්නු ඒ සියලු පල අමතක කරේ නෑ නේද අපේ වැඩිහිටියෝ. ඉතින් ඒකේ ඔවුන් සම්පූර්ණත්වයක් දැක්ක. ඒකේ සම්පූර්ණත්වයේ තියෙනවා මොනවා කෑවත්. ඉතින් එදා
පතිපුත්‍ර කියු දේවල් කතා කරන්න නම් ඕනේ නැහැ දැන් හරි අමාරුයි මොකද කියනවා නම් එදා දෙවියන් වහන්සේ කිව්වේ ඇතිතරම් ඔබට හැකි පමණ ඇතිතරම් කන්න කියලා අද ඇතිතරම් කෑවොත් මොකද වෙන්නේ ආ කොලෙස්ටරෝල් සු සීනි ආ තව මොනවා හරි හමේ රෝගයක් හරි ඇතුලේ රෝගයක් හරි ආ වකුගඩුව දිය වෙලා කිය වෙනහැල්ල දිය වෙලා කිය මොනවා කෑවත් බේරලා කරලා මොනවද කන්න ගියොත් ඒකේ ගුණාත්මක භාවයේ බිඳින්න මොනවද දාලා තියෙනවා කියලා අපිට ආරංචි වෙනව නේද ඉතින් ඒකට හේතුව තමයි ඇටි තරම් කන්න කිව්ව එක කෑවේ නැ අනේ අර එකක් එපා කිව්වා ඒක කරන්න ගිහිල්ලා තමයි අද අපිට ඇටි තරම් ඕන දේවල් කන්න බැරිුනේ කොහොම වුණත් මම ඒක පැත්තකට දාලා මේව කතා කරන්න අපි වැඩිහිටියෝ කිව්වා බත් එක සම්පූර්ණ බීමට නම් මැල්ලුමක් තිබුණා නම් හොඳයි කියලා නැත්තම් තව තව දේවල් කියන්නේ නැති ඔයගලන්ට මට එහෙම කියපුවා ඉන්නවා ඉතින් මම ආසාවෙන් පුරුදු වෙලා ඉන්නවා දැන් මැල්ලුමක් ගන්න ඒක හරි නිරෝගී දෙයක් හොඳ දෙයක් ආ ලීපීසින් දෙන දෙයක් ආ ඉතින් ඔය මස් මාළු කන්න එපා කියනවා නෙවෙයි ඒක කන්න ඒක ඔබේ කැමැත්ත ලෙස කරන්න කියලා ශුද්ධ වචනේ තිබෙනවා දෙවියන් වහන්සේ දුන්නා නම් දුන්නා ඒ කතා දෙකක් නැහැ ඉතින් දුන්නේ ගත්තේ කියලා දෙයක් නැහැ දෙවියන් වහන්සේ දුන්නා නම් දුන්නා ඒ දුන්නේ ගත්තේ කියලා යොප් සමාන ලැංගුල්ටි කියන ඒ ඔහුට දැනෙච්ච දෙය හරි කොහොමනත් අපි එහෙම කියමුකෝ දුන්නේ යගත්තේ හරි දෙවියන් වහන්සේ දුන්නනේ දැන් අපිට දුන්නු දේ අපි ප්‍රයෝජනයට ගන්න පුළුවන් කොහොම වුණත් දැන් අපි සම්පූර්ණත්වයට එන පිණිස ඒ ආහාර වේලෙන් සමහර අයට මැල්ලුමක් සමහරු කියනවා ඒ යාළු මොනව තිබ්බත් වැඩක් නැහැ හෝටලේ පරිප්පු නැත්තම් අහලා තිනේ අහලා තිනේ අනිවාර්යෙන් අහලා තිනේ ඔව් පරිප්පු නැත්තම් කියලා ඉතින් ඒ වගේ මම ගන්නවා මෙන්න මෙහෙම දැන් මේ වගේ මට අනාගත වාක්‍ය කීමේ දීමනාව ඇතුළු සියලු රහස් නෙමෙයි අභිරහස්ද සියලු දැනගැම්ද දැනගැම්ම කියනට ඇයිද සියලු දැනගැම්ද දනිමි එතකොට කඳු පහ කරන්න තරම් මට ඇදහිල්ල දින කඳු ඒට දාන්න කඳ මේට දාන්න ඇත්තක තියෙන කඳක් අරන් හිටවන්න තරම් ඇදහිල්ල තියෙනවා නමුත් මට මැල්ලුන් නැත්තම් ආ මට පරිප්පු නැත්තම් මට අතුරු පසක් නැත්තම් වැඩක් නැහැ කියන தත්තෙට සමහර අයපත් වෙනවා ප්‍රේමේ නැත්තම් වැඩක් නැහැ දැන් මං ගන්නවා තවත් පහදර පිටස පුංචි දෙයක් මේක ට්‍රොපික් සරල දෙයක් විදිහට මං ගන්නවා ගුවන් යානයක් ගම්පපි සභාව ගුවන් යානයට සම කරන්න බෑ සමහර අයට පුළුවන් ගුවන් යානයක් ගත්ත කිම්පු ගුවන් යානය අරගෙන සභාව ලෙස ගත්තොත් සරල උදාහරණයක් මේක හරි ලොකුවට හිතන්න තුර සාමාන්‍යයෙන් මේක ගැන පොඩ්ඩක් පොඩි මෙනෙහි කිරීමක් කරමු දැන් ආරම්භයට ගුවන් යානය කොහොමද යන්නේ ඒ කියන්නේ එක තැන ඉඳලා නගනවනම් ඒක හෙලිකොප්ටර් විදිහට අපි අරගත්තම ඒකට තටු තියෙනවා තටු නැතුව ඒක ඉහළට යන්න බෑ කොච්චර එන්ජිමක් පාව පොළුණත් හරි එතකොට ගුවන් යානයකට ඉහළට යන්න නම් කොච්චර ප්‍රෙෂර් එකක් තද කිරීමක් දුන්නත් පොළවට ඒකට රෝද තියෙන්න ඕනේ යම් ගැම්මක් ගන්න ක්‍රමක්‍රමයෙන් ටිකින් ටික ඒකට රෝද තිබුණොත් තමයි ගැම්මක් ඉහළට ගන්න පුළුවන් ඉතින් ඒ වගේ ගුවන් යානය ගත්තම ගුවන් යානයේ ආරම්භයේදී හොඳට ඒක ක්‍රියාත්මක වුණාට පස්සේ ක්‍රමක්‍රමෙන් ටිකෙන් ටික මතකද අපි ගියා ටිකෙන් ටික උඩට ගියා මතකද ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙන අය ඇති නැත්නම් යනවා බලන් ඉඳලා ඇති සාමාන්‍ය චිත්‍රපටයකින් හරි ආ බලන් ඉඳලා ඇති කට්ටිය මේක යනවා ඉතින් ඒ වගේ ගිහිල්ලා උඩට ගියාට පස්සේ රෝද ගලවලා දැම්මනම් තටු ගලවලා දැම්මනම් බිමට එනව බොරු නේද තෙල් ටික ඉවර වෙනකන් උඩ ගැරකි ගැරකි ඉන්න පුළුවන් ඒත් අවසානයේ කුමක්ද වෙන්නේ රෝද නැමැති ප්‍රේමය නැත්නම් අවසානයේ හොම්බෙන් යන්න වෙනව නේද තටු නැමැති ප්‍රේමය නැත්නම් අර ආරම්භ කරද්දි තිබුණු ප්‍රථම ප්‍රේමය නැත්නම් අවසානයේ මොකද්ද වෙන්නේ කියලා තේරෙනව නේද ඉතින් ඒ වගේ උඩට යන්න ආරම්භ කරන්න ඕන කරන මේ තටු සහ රෝද නැමැති ප්‍රේමය අපි ගලවලා දැම්මුත් ඇතුලේ හොඳ හොඳ පහසුකම් තියෙනවා වුණත් ඒ පහසුකම් එක කොරෙන්ති 12 වෙනි පරිච්ඡේදය කියා තිබෙන ආකාරයට ආතරණ වහන්සේ මාගින් උපදෙස් දීමද ආතරණ වහන්සේ උපදෙස් දීමේ ප්‍රඥාවද ධර්මයේ පහදා දීමේ ප්‍රඥාවද විශ්වාසයේද සුව කිරීමේ බලයේද හාස්කම් කිරීමේද ආත්ම යොමසීමේද
අන්භාසාාවලින් කතාකිරි අන්භාසා තේරුම් කරදීම දිවස් වැැටිකීම මෙමැනි දේවල් ඔක්කොම හොඳයි. එක සම්පූර්ණත්වයට ආරම්භයට අවසානය දක්ව සම්පූර්ණත්වය දෙසා ප්‍රේමය ඕන එක සදාකාලිකයි. එක සදාකාලිකයි. අවශ්‍ය කරන මොහොතේදී ඔබ ප්‍රේමේ පාන්නේ නැත්තම් ප්‍රේමේ පෙන්නන්නේ නැත්තම් ප්‍රේමේ ප්‍රයෝජනයට ගන්නෙ නැත්තම් ඔබ මොනවා කරත් හිස් බවක් විදියට ඔබගේ ජීවිතයේ තියෙයි. ඔබගේ ස්වභාවය හිස් බවක් විදියට තියෙයි. සෙනඟ බොහෝ ඉන්නවා කියලා හිතලා ඔබගේ ස්වභාව වර්ධනය කියලා හිතන්න එපා. එහෙනම් ඔබ ගිහින් බලන්න පාර්වල නෝයි වයින් ස්ටෝස් වල කොච්චර සෙනඟ ඉන්නවද? කොයි වෙලේ බැලුවත් සෙනඟ ඉඳී. සංගීත සම්දර්ශන වල සෙනඟ නැද්ද? ඉන්නවා. මුහුදු වෙරළට ගියත් සෙනඟ ඉන්නවා. නගර සභාවට ගියත් සෙනඟ ඉන්නවා. ඉතින් ඒ වගේ ඉන්දි ඔබට හිතනවා නම් ඔබ හිතනවා නම් සෙනඟ ඉන්න එකයි වර්ධනය කියලා මම කියනවා. ඒක නෙමේ වර්ධනය. රෝද නැමැති ප්‍රේමය අපි කියනවා. රෝද නැමැති ප්‍රේමය නැහැයි කියලා ඇතුලේ ඉන්න මේ දේවල් දැනගත්තා නම් ආ wisdom of knowledge ආ word of wisdom faith healing working of miracle to another prophecy තව බොහෝ දේවල් ඔබට මේ දේවල් හොඳයි මේ දේවල් ඇතුලේ දැනගත්තම මේ දේවල් නැහැ කියලා ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් මේක පහළට යන්න පුළුවන් අඩු වැඩි වෙන්න පුළුවන් හරියට රෝද නැහැ දැන් ඔන්න ගුවන් යානයේ බහන්න ඒ කියන්නේ මේ පල්ලෙහාට එන්න ලෑන් කරන්න ක්‍රමයක් නැහැ කියලා ඇතුලේ ඇනවුන්ස් එකක් එහෙම මිනිස්සුන්ට ආවොත් ඔය සියලුම දෙනාට දුන්නු පැරසූට් එක අරගෙන ආගෙන විමිට පණි ඇතුලේ හිස් වෙයි කොච්චර පහසුකම් තිබ්බත් අන්තිමට මොකද වෙන්නේ එක ගුවන් නියමුව දෙන්නත් බිමටයි ඔක්කොම බිමටයි අර මේක ගුවන් යානේ නැත්නම් ඒ ගුවන් යානේ හසුරන දෙන්න හරි ඉඳලා අන්තිමට ඒක හොම්බෙන් තමයි යන්නේ විනාශයක් වෙන්නේ ඇයි මුලින් තිබ්බ රෝද නැමැති ප්‍රේමය ඔබ අවසානයේ දක්වා තියාගන්න නැතුව ගලවලා දැම්මනම් ඒක පරිපතයට එන්න ක්‍රමානුකූලව බැරි වෙනවා සම්පූර්ණත්වයක් නැති වෙනවා ඒ වෙලාවේදී අර ඔබ හිතලා බලන්න ඒක නිකන් බිමට එනකොට එන්නේ මොකද්ද වෙන්නේ කිය විනාශයක් වෙන්නේ අනිවාර්යෙන්ම මේ දේවල් ඔබ ළඟ තියෙන්න ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය නැමැති ස්වභාව ඔබත් මමත් එකම අවයවයි ඉතින් අපි හැම මොහොතකම හිතන්න ඕනේ හැම මොහොතකම සිතුවිල්ල තියාගන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල තුල අපිට දිවස් වෙකී කීමට අභිරහස් දැන ගැනීම බොහෝ දේ කිරීමට ස්වාමීන් වහන්සේ ආත්මයන් වහන්සේගේ දීමන අපිට දීලා තියෙනවා. ඒක ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒව අවශ්‍යයි වර්ධනයට. ඒ ඔබ දන්නවා බොහෝ දේවල් අතරින් ඇදහිල්ල බලාපොරොත්තු ප්‍රේමය විශිෂ්ටයි. ඒ දෙයින් විශිෂ්ටම උදේ ප්‍රේමය කියලා කියනවා. ඔබට ප්‍රේමය නැතිනම් ඔබ හිස් ගොඩක් වෙනවා. මට ප්‍රේමය නැතිනම් මම හිස් ගොඩක් වෙනවා. මේ කතා කරන මාට ප්‍රේමේ නැතිනම් මම හිස් ගොඩක් තේරුමක් නැතිනම් ඉතින් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට මම කියනවා අපි මේ පොළවේදී ඉන්නේ සුළු කාලයක් මම එහෙම කිව්වේ දැන් ඔබ හිතයි වචනය ගන්න ඒ වචනයට එකඟයි මෙන්න මේ එහෙම කොහොමද කියන්නේ අපි ජේසුස් වහන්සේ එනකන් ඉන්නවා ඔව් ජේසුස් වහන්සේ අවුරුදු 2000කින් ආවත් ජේසුස් වහන්සේ අවුරුදු 3000කින් ආවත් ජේසුස් වහන්සේ අද ආවත් එක හා සමානව අපේ කාලය සුළුයි ඒක තමයි සත්‍ය අපි සදාකල් ජීවත් වෙන්න යන කාලය ගැන හිතනකොට ඒකට කාලයක් නැති නිසා අපි මේ පොළවේ කොහේ හරි කාලයක් තිබෙනවා ඒ කාලයක් තිබෙන නිසා මේ පොළවේ අපි ඉඳ යන්නේ සුළු කාලයක් ඉතින් මේ පොළවේ ඉදදී අපගේ පරීක්ෂණය හොඳ ආකාරව අපි සමත් වෙන්න නම් සරල වූ ලේසි වූ දේ ප්‍රේමය ඇති කරගන්න ඔබ මුලින් සුභාරංචි කියන්න යනකොට ඔබට මතකද කොහොමද සුභාරංචි කෙනෙකුට කිව්වම ඔබ මේ පැත්තට ගෙවුවත් මේ පැත්ත අල්ලන දැන් ඔබ කොහොමද දැන් මුලින් මට තිබුණත් එක තැනකදී කීප දෙයක් වුණා දැන් මේ ඊයේත් මම සුභාරංචි කියන්න ගිහිල්ලා එක්කෙනෙක්ව නෑනේ අපිට ඕනේ අපි වෙන එකක් අපි වෙන එකක මම එයාගේ ළඟට ලං වෙලා කිව්වා මේ අයියේ මම මේ වට කියන්නේදී මමත් ඔයා ඉන්න තැන තමයි හිටියේ
වුණා මෙහෙම දෙයක් නෑ යන යන්න යන්න ඔය යන්න කියලා මම කෙලව ගත්තා. ඉතින් දෙවියන් වහන්සේ මගේ ජොබ් එක කරන මම උන්වහන්සේ දැක්කා. මම දන්නවා මට වැටු දෙන්නේ දෙවියන් වහන්සේ කියලා. ඉතින් මම ජොබ් එක කරගෙන ගියා. නමුත් වේදනාව ආවා. මාව ලැජ්ජාවට පත් වුණා ප්‍රසිද්ධිය. කමක් නෑ ස්වාමීන් වහන්සේ කිව්වා අර වචනේ මතක් වුණා. මම නිසා ක්‍රිස්තුස් වහන්සේ නිසා ඔබ ලැජ්ජා සම්පූර්ණයෙන්ම ඔබ සතුටු වෙන්න. මොකද ඔබගේ ආශිර්වාදයේ ඔබේ ඔබ වාග්යවන්තයෙක් ඔබ වාසනාවන්තයෙක් ඔබ ආශිර්වාද ලද්දෙක් කියලා දිනවා. ඉතින් අපි මුලින් ප්‍රේමයේ දක්වද්දී බස් එකේ කාන්තාව බැලන පුරුෂයෝ බැලනත් අපි ඉවසගෙන හිටියා. අපි සුභාරංචි කියනකොට බොහෝ ඔළුව පාත් කරගෙන හැමෝටම සුභාරංචි කිව්වා. ජේසුස් වහන්සේ විශ්ේ කරමින් මේ ප්‍රේමය අපිට දීපුණා. අපි වර්ධනය වේගෙන වර්ධනය වේගෙන එනකොට ඒක අපි අමතක කරනවා නේද? අපිට ප්‍රේමය නැහැ. අපි ලෝකෙට බහින්න ඕනේ. ඒ බහිනකොට ප්‍රේමය නැතුව අපි වැඩ අන්‍ය භාෂාවද හාස්කම්කින් දිවස් වැකිද? ඒ දේවල් හොඳයි. ප්‍රේමය නැතිනම් ඕවෙන් වැඩක් වෙන්නේ ඔයිට වැඩි වැඩ දානවා. යක්ෂය අමුතු වැඩ කියනවා. ඔබ දන්නවා. ඉතින් ওই වැඩවලදී ඌට ප්‍රේමය නැහැ. ඌට තියෙන්නේ ගින්න, ගින්න. අපායේ ගින්න. ඒ බයේ ගින්න ඌට තියෙන්නේ. බය. ඉතින් ඒක අපි ඇදහිල්ල බලාපොරොත්තු සමග ප්‍රේමයේ තිබුණම අපි සම්පූර්ණත්වයට එනවා. ඉතින් සහෝදරවරුනි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට අයිති සහෝදරවරුනි මම මෙහෙම ඔබට ආමන්ත්‍රණය කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය අපි ප්‍රේමයේ වැඩි කරගමු. අපි ප්‍රේමයේ පුරවගමු. ඉස් ගොඩක් නොවි සම්පූර්ණත්වයට පැමිණෙමු. අපිට කවුරු හරි අඩෝ ගියදී දැන් අපි ඉන්නේ මොන තත්ත්වෙද කියලා බලන්න. අපි ඇයිඩෝ ඕපන් ද ඩෝ කියලා කියනවනะ අපි ප්‍රේමේ නැති අය. ඉස්සර වගේම මුල වගේම අර වර්ධනය වුණාට පස්සේ අවසානයේ දක්වා ස්වාමීන් වහන්සේ එන දවස දක්වා ඒව ප්‍රථම ප්‍රේමයෙන් තියාගන්න පුළුවන් නම් අපි මනුෂ්‍යයන්ව ප්‍රසන්න කරන්නේ නැති වෙන්න පුළුවන්. අපි අපිව ප්‍රසන්න කරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ක්‍රිස්තුස් ජේසුස් වහන්සේව ඉතාමදී ප්‍රසන්න කරනවා. ඔබ දන්නවා උන්වහන්සේගෙන් ප්‍රශංසාව ලබනවට වඩා අපිට උතුම් දෙයක් තිබෙනවද? උන්වහන්සේගෙන් අපි යමක් හොඳ අහනවට වඩා අපිට උතුම් දෙයක් තියෙනවද? මිනිස්සු කොච්චර හොඳ කිව්වත් ඔවුන්ගේ වාසියට වෙන්න පුළුවන්. ඔවුන්ට වෙන දෙයට වෙන්න පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේ හොඳ කියනවනම් උන්වහන්සේට යහපතක් කරා වෙන්න පුළුවන්. අපි උන්වහන්සේ වෙනුවෙන් ආවාංක වූ විශ්වාසවන්තව ප්‍රේමින් පුරවගෙන හිටියා වෙන්න පුළුවන්. එහෙනම් අපි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය නැමැති සබහව ලෙස අපිට පුළුවන්කම තියෙන්නේ සියල්ලම අයින් කරලා අපි අර දේවල් බැඳගෙන ඒවා කැටිව ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් යුතුව අපි ලෝකෙට නැවත බහින්න. මොකද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟදී මෙනවා. ඒ එන දවසේදී අපිට උචිත වූ පාවහන් අපි පැළඳගෙන සිටියේ නැත්නම් ප්‍රේමය නැමැති ඒ සම්පූර්ණත්වය අපි පැළඳගෙන සිටියේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ තියයි මොනවා කරන්නද කියලා. ඒ නිසා ඔබ ප්‍රේමේ පුරව ගන්න, ප්‍රේමේ පුරවගෙන ඔබගේ රාජකාරිය කරන්න. ඔබගේ රාජකාරිය නම් ලෝකේ ජොබ් එක නොවේ. ඔබ ඒක කරන්න, කරන එක හොඳයි. ඔබගේ රාජකාරිය නම් සම්පූර්ණත්වයෙන් පිරුණා වූ ඒ ප්‍රේමේ තියාගෙන ඔබ සුභාරංචිය. අයියෝ සරල දෙයක්. ඔව් සරල දෙයක් අපි කරන්නේ. සරල දෙයක් අපි කරන්නේ. අපිට ප්‍රේමේ තියෙනවා නම් අපි කරනවා. අපි එක ආත්මයක් එක මාසයකට ස්වාමින් වහන්සේගේ රාජ්‍යයට ලං කරනවාද? අපි ලං කරනවද ස්වාමින් වහන්සේගේ රාජ්‍යයට? මම අන්තර්ජාලයේ ඉන්න අයට කියනවා. අපි ස්වාමින් වහන්සේගේ රාජ්‍යයට එක ආත්මයක් ලං කරන්න බලනවද එක මාසයකට? එතකොට අවුරුද්දකට 12ක් ගැලවීම ලබනවා. අවුරුද්ද කෙනෙකුට සතියට එකක් කරන්න පුළුවන් නම් 50 ගානක් 40 ගානක් අවුරුද්දට ගැලවීම ලබනවා. දවසට එකක් කරන්න පුළුවන් නම් කොහොමද 350කට වැඩි ගැලවීම ලබන්නේ? කොහොමද ගැලවීම ලැබුවා හෝ නැතා හෝ ඔබ ඔබේ සුභාරංචිය පණිවිඩය කියන්නේ ආත්මරන් වහන්සේ ඒ පණිවිඩය ඔබට මුවින් පිට කරන කල උන්වහන්සේම ඒවට වගකීමෙන් බලාගන්නේ. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය අපි එකතු වෙමු. අපි වෙන වෙනම හිටියත් සුභාරංචි කියන කල අපි එකිනෙක වෙනවා.
අපි අපායෙන් කෙනෙකු ඇදලා ගන්න ඕනේ. අපායට සමහර මිනිස්සු 99%ක්ම ගිහිල්ලා ඉන්නේ. එහෙම මං කියන්නේ ඇයි? ඕන් මරණසන්න මොහොත දක්වා ජේසුස් වහන්සේ පිළිගත්තේ නැත්නම් ඔවුන්ගේ ආත්මෙට සැනසීමක් නැති බව වචනේ කියා තිබෙනවා. ඒ නිසා ඉතින් අපි ඔවුන් ගැන වේදනාවක් තියෙනවනම් අපිට ප්‍රේමය තියෙනවනම් අපි මෙන්න මේ විදිහයි. මොකක්ද? ඒ අන්තිම මොහොතට පැමිණලා තිබෙන්නේ මම කියලා ඔබ එකිනෙකා හිතන්න. අපි එකිනෙකා හිතමු. ඒ අන්තිම මරණසන්න මොහොතට පැමිණලා තිබෙන්නේ මම. මම අපායට ගියා නම් කොච්චර දුක් විඳිනවද? සදාකාලික දුක. මේ ලෝකේ රජ සැප විඳ සලමන් රජතුමා පවා අවසානයේදී පසුතැවීමට පසුබට වුණා කියනවා. පසුතැවුණා නෙමෙයි. පසුබට වුණා කියනවා. ඉතින් මම දන්නේ නැහැ. නමුත් වචනේ දෙස බලනකොට හිතන්න පුළුවන් එතුමාට පාරාදීසයට යන්න පුළුවන් කමක් තිබුණද කියලා. ඉතින් බලන්න ඒ වගේ ප්‍රඥාවෙන් පිරුණු ඔහුට කලින් කෙනෙක් හිටියෙත් නැහැ. ඔහුට පස්සේ කෙනෙක් හිටියෙත් නැහැ. දෙවියන් වහන්සේමයි කියන්නේ. ඒ වගේ දෙවියන් වහන්සේම තෝරපු අය බොහෝ වෙනස් වුණා. ඒ වගේ ප්‍රඥාවේ බයිබලයේ පොත් කීපයක් ලියා තිබෙනවා. ඔව් හිතෝපදේශ 3000ක් විතර ලියා තිබෙනවා කියනවා. එක තැනක බයිබලයේ කියනවා. මට මතක හැටියට 2000ක් හෝ 3000ක් එහෙම ලියා තිබෙනවා කියලා. ඉතින් ඔව් පසුබට වුණා. ඔව් ස්නේහයෙන් ප්‍රේම කරේ ඔහු අර බහර්යාවන්ට. උ දෙවියන් වහන්සේට නොවේ ප්‍රේම කරේ. එතන ප්‍රේමේ වැරදියට ගියා. ඉතින් අපි තිබෙන්නා වූ ප්‍රේමේ තිබෙන්න ඕනේ අපිට හරියාකාරව. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අපි තියාගමු. ඒ අපායට යන්න යන්නේ මම කියලා අපි හැමෝම හිතමු. ඒ නිසා වුන් අපව එලව එලව ගෙවුවා. අපි ප්‍රතික්ෂේප කරා. අපිට පුළුවන්කම තිබෙන්න ඕනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට අණ කළා වූ ඒ පණිවිඩය මුළු ලෝකෙටම බෙදා දෙන පිණිස මන්ද උන්වහන්සේගේ අන්තිම සාවසාන කැමැත්ත කිසිවෙක් විනාශ නොවී සියල්ලෝම ගැලවෙන එකේ ප්‍රේමය. ඒ ප්‍රේමය අපි තියාගමු. ඉතින් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ නැමැති සබාව මම ඔබට කියනවා. අපි එකතු වෙලා ප්‍රේමෙන් යුතුව ලෝකෙට බහිමු. සබාව තුළදී ප්‍රේමෙන් යමු. ඇතුළේ ඉන්න අයව එළියට යවන්න නැතුවෙමු. එළියේ ඉන්න අයව ඇතුළට ගමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට. ඒ නිසා අපිට තිබෙන සියලු දේට වඩා ප්‍රේමෙන් යුතුව අපි වැඩ පටන් ගමු. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් මගේ ප්‍රේමණීය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට සමාදානය වේවා. ආමෙන්.